ඔබට අලුත් ආරංචියක් කරගෙන අපි ආවා. අපි World Wide Visa Consultant Private Limited මේ පසුගිය දශකයකට වැඩි කාලයක් අපේ සේවා සපයන එකට අපි හැම විටම බලාපොරොත්තු වෙනවා හොඳ දෙයක් අපගේ දරුවන්ට අපි ලබා දෙන්න. ඒක හින්දා මම හුඟක් වෙලාවට ස්ටුඩන්ට් වීසා එකක් කරනකොට ඒකේ හුඟක් ගැඹුරින් ඔබට වඩා ඒකන මම අධ්‍යයනය කරනවා. මම සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා ගැන වීඩියෝස් කරලා තියෙන්නේ නිව්සීලන්, ඕස්ට්‍රේලියා, UK හා කැනඩා ගැන විතරයි. ඔබට දැන් මම අලුත් දෙයක් අලුත් රටක් කියන්නම්. හැබැයි ඒ දේ හොඳ නරක දෙකම තියෙනවා. ඒක තමයි අපිට ෆින්ලන්ඩ් කියන රට. ෆින්ලන්ඩ් කියන රටේ අපිට ඔන්න සෙටල් වෙන්න අවස්ථාවක් තියෙනවා. සමහර කාලකට මේක සෙටල් වෙන්න බලාගෙනම කරන අයට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි මේක අඩුපාඩු කීපයක් තියෙනවා. අඩුපාඩු තියෙන්නේ ලැන්ග්වේජ් එක වෙනස්. ඉංග්‍රීසි කතා කරන එක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. මොකද ඔබගේ දෙවෙනි ලැන්ග්වේජ් එක හෝ පළවෙනි ලැන්ග්වේජ් එක මේ වෙනකලත් ඉංග්‍රීසි. හැබැයි මේකට ෆිනිෂ් කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්න. ඒ වගේම විසා ප්‍රොසෙස් එකේදී ඔබට සමහරක් වෙලාවට ඉන්දියාවට යන්න වෙනවා. ඒකෙන් හින්දා මෙන්න මේ ප්‍රශ්න දෙක නිසා අනිකුත් බෙනිෆිට් වලින් ගොඩක් හොඳයි. ඒකෙන් හින්දා ඔබ මේ වීඩියෝ එක බලන්න ඕස්ට්‍රේලියා, නිව්සීලන්, කැනඩා වලින් විකල්පයක් හොයනවා නම් මම හිතන්නේ මේක හොඳම විකල්පයක් කියලා. ඒ ගැන හොඳ කල්පනා කරලා බලන්න. World Wide Visa හැම විටම ඔබට හොඳම දේ අරන් එනවා. ඔබට වඩා ඒ ගැන සුපිරික්ෂාකාරීව බලලා. මීට දශක කීපයකට ඉස්සෙල්ලා මමත් විදේශ රටවලට ගිහිල්ලා කටුක අත්දැකීම් ලබපු පුද්ගලෙක්. ඒකින්ද මම ලැබපු කටුක අත්දැකීම් ඔබට ලබන්න නැති වෙන්න තමයි මම වැඩ කරන්නේ. මගේ ආයතනය ඔබගෙන් ලැබෙන ආර්ථික වාසිය ගැන හැමිටම සලකන්නේ. හැබැයි මම හිතනවා ඔබට සේවාවක් ලබා දෙන්න ඕනි. මම ඔබට සේවාව ලබා දෙන්න අවංකව. ඇත්තටම ගත්තොත් මම හැමතිස්සම කියනවා අද 2022 අගෝස්තු 18 වෙනිදා වෙනකම් වර්ෂයට මම මගේ කිසිදු වීසයක් රිජෙක්ට් කළා නැහැ. ඒකින් ද මේ වර්ෂයේ මම රෙකෝඩ් එකක් තියාගෙන යනවා. ඒක හැබැයි හෙට අනිද මොන හරි වෙන්න පුළුවන්. වීසයක් රිජෙක්ට් කළා නැහැ කියන එකේ තේරුම තමයි අපි නිවැරදිව හරියට යොමු කරන එක. නැතුව අපි වෙනස් දේවල් නෙමෙයි. අපි ෆයිල් එකක්, එක විසිට වීසයක් වෙන්න පුළුවන්, බිස්නස් වීසයක් වෙන්න පුළුවන්, ඩිපෙන්ඩ් වීසයක් වෙන්න පුළුවන්, ශ්‍රම වීසයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි නිවැරදිව යොමු කළොත් අනිවාර්යම වීසා එකක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. මේ වෙනකොට කැනඩා සඳහා බොහෝ අයගේ කම්ප්ලයන්ස් තිබ්බත් මේ වෙනකොට ගාක් වීසා අප ආයතනයට ලැබෙනවා. හැබැයි පොඩි බ්ලොක් එකක් තිබ්බා. හැබැයි දැන් ඒක ක්ලියර් වෙලා තියෙනවා. මේ වෙනකොට අපි අප්ලයි කරලා තියෙන වීසා ප්‍රමාණය අපිට මේ වෙනකොට ලැබීම් පවතිනවා. ඒකින්ද ඔබත් කල්පනා කරන්න ඔබට සුදුසුකම් තියෙනවා නම් ඔබ ඔබගේ අරමුණ වලට ගැලපෙන රටක් නිවැරදිව තෝරගන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින්ම PR එක ගන්න පුළුවන් පාත්වේ එකක් වෙන ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා ගැන. ඉතින් මේකේ අලුත්ම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මේකෙදි පේනවා ඇති ටයිප් A පර්මිට් එකක් මුළු පවුලටම හම්බ වෙන එක, සතියට පැය 30ක් පාට් ටයිම් කරන්න හම්බ වෙන අවස්ථාව වගේම අවුරුදු දෙකක් සඳහා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක හම්බ වෙන එක මේ අප්ඩේට් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ අලුත්ම අප්ඩේට් එක මගින් ඇප්ලිකන්ට්ස්ලට හම්බ වෙන බෙනිෆිට්ස් කියලා. ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා වල වෙච්ච මේ චේන්ජ් එක ගැන හරියටම ඔයාට අවබෝධයක් ලබා ගන්න නම් ඔයා මුලින්ම දැනගෙන තියෙන්න ඕනේ ෆින්ලන්ඩ් වල තියෙන රෙසිඩන්ට් පර්මිට් වර්ග ටික මොනවද කියලා. ඉතින් ෆික්ස් ටර්ම් පර්මිට් කියලා එකක් තියෙනවා. අන්න ඒකේ කැටගරිස් දෙකක් තියෙනවා, ටෙම්පරරි B පර්මිට් එක සහ කන්ටිනියස් A පර්මිට් එක කියලා. ඉතින් ටෙම්පරරි B පර්මිට් එක අවුරුද්දක් සඳහා තමයි වළංගු වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇනුවලි ඔයාට රිනිව් කරන්න සිද්ධ වෙන එකක්. ඒ වගේම මේ කන්ටිනියස් A පර්මිට් කියලා කියන එක අවුරුදු 4ක් වගේ කාලයක් සඳහා වළංගු වෙනවා. ඒක අවුරුදු 4න් 4ට රිනිව් කරන්න සිද්ධ වෙනවා. ඊළඟ පර්මිට් වර්ගය තමයි පර්මනන්ට් පර්මිට් කියලා හඳුන්වන්නේ. ඉතින් මේකට නම් දින නියමයක් නැහැ. මේක ස්වකැමැත්තෙන් හරි ඔයා වීසා නීති රීතියක් උල්ලංඝනය කිරීමක් නිසා හරි අවලංගු කිරීමක් සිදු කෙරුණේ නැත්නම් මේක අවලංගු වෙන්නේ නැහැ. ඒ වගේම මේක රිනිව් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් මම මෙතන පල්ලෙහැයින් පෙන්නලා තියෙනවා මේ පර්මිට්ස් වර්ග කිහිපයක් ෆින්ලන්තයේ තියෙන ඒවා. පළවෙනි එක තමයි රෙසිඩන්ස් පර්මිට් ෆෝ වර්ක් කියන්නේ. මේක අවුරුද්දක් හෝ ඔයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එකේ වළංගු කාලය දක්වා හම්බ වෙනවා. දෙවෙනි එක තමයි රෙසිඩන්ස් පර්මිට් ෆෝ ස්ටඩීස් කියන්නේ. මේ වීඩියෝ එකෙන් අපි වැඩිදුරටත් ફોકસ කරලා තියෙන්නේ මෙන්න මේක ගැන. තුන්වෙනි එක තමයි රෙසිඩන්ස් පර්මිට් ඔන් ද බේසිස් ඔෆ් ෆැමිලි ටයිස් කියලා හඳුන්වන්නේ. ඉතින් මේක එක එක්කෙනාගේ ප්‍රොෆයිල්ස් අනුව අවුරුද්දේ සිට අවුරුදු 4 දක්වා ලැබෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා රෙසිඩන්ස් පර්මිට් ඔන් ද අදර් ග්‍රවුන්ඩ්ස් කියලා. මේක ඔයාලට මෙහෙම කියවනකොට තේරෙන එකක් නැහැ.
මේක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඔයාලට ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක මගින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා රෙසිඩන්ස් පර්මිට් ඔන් ද බේසිස් ඔෆ් රීමිග්‍රේෂන් කියලා. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ කලින් ෆින්ලන්ඩ් වල PR එක හෝ සිටිසන්ෂිප් එක තිබිලා ඒක මොන හේතුවක් නිසා හරි අවලංගු කරපු කෙනෙක් ආපහු ෆින්ලන්ඩ් වලට ඉමිග්‍රේට් කරනකොට අන්න එයාට හම්බෙන පර්මිට් එකට තමයි රෙසිඩන්ස් පර්මිට් ඔන් ද බේසිස් ඔෆ් රීමිග්‍රේෂන් කියලා කියන්නේ. EU පර්මනන්ට් රෙසිඩන්ස් එක ගැන මම හිතන්නේ නැහැ මම තවත් පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා. අපි මීට කලින් වීඩියෝ එකක මේ EU PR එක ගැන සඳහන් කරපු හින්දා. මේ ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා එකක් අයදුම් කරනකොට ඔයා ෆුල්ෆිල් කරන්න ඕනේ රික්වයර්මන්ට්ස් මොනවද කියන එක. ඉතින් මෙතනදී ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකෙන් ගත්ත ඒවට අමතරව මම තවත් ප්‍රායෝගිකව අපට අවශ්‍ය වෙන කරුණු කිහිපයක් මේකේ පෙන්නලා තියෙනවා. මුලින්ම ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සිවිල් ස්ටේටස් එක ප්‍රූව් කරන ඩොකියුමන්ට්ස් වගාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මැරිඩ් කෙනෙක් නම් ඔයාට මැරිඩ් සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා ඩෙන්ටිටි පික්චර් කියලා. මේ ඩෙන්ටිටි පික්චර් එක කොහොමද වීසා රික්වයර්මන්ට්ස් වලට ගැළපෙන විදිහට ගන්න කියන එක ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා සර්ටිෆිකේට් ඔෆ් ඇක්සෙප්ටන්ස් ෆ්‍රොම් අ ෆිනිෂ් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුෂන්. මේ කියන්නේ ඔයාගේ ස්ටුඩන්ට් ඔෆර් ලෙටර් එක ගැන. ඊළඟට තියෙනවා ක්ලැරිෆිකේෂන් ඔන් ඉන්කම් කියලා. ඉතින් මේකෙදි ඔයා මතක තියාගන්න ඕනේ ෆින්ලන්තයට ඔයා අයදුම් කරනකොට ඔයාගේ account එකේ ප්‍රමාණවත් තරම් මුදලක් තිබ්බටම හරියන්නේ නැහැ. ඔයාට සිද්ධ වෙනවා ඒ මුදල් ඔයාට ලැබුණේ කොහොමද කියන එක ගැන හඳුන්වා දීමක් එහෙමත් නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟට තියෙනවා ක්ලැරිෆිකේෂන් ඔන් ටියුෂන් ෆී ඕ ස්කෝලර්ෂිප් ඉෆ් ඇප්ලිකබල් කියලා. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකක් ගැන කතා කරොතින් ඇත්තටම ඕනම ඩිග්‍රී එකකට, ඒ කියන්නේ බැචලර්ස් එකකට හරි මාස්ටර්ස් එකකට හරි ඕනම ඩිග්‍රී එකකට ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. ඔයාගේ ප්‍රොෆයිල් එක සහ ඔයා අයදුම් කරන ඩිග්‍රී එක මත ඒක වෙනස් වෙනවා. ඒ වගේම මේ ටියුෂන් ෆී එක ගැන ක්ලැරිෆිකේෂන් එකක් ඒගොල්ලෝ ඉල්ලනවා කියලා කියන්නේ අර මං කලින් සඳහන් කරපු විදිහට ඔයා සම්පූර්ණ ටියුෂන් ෆී එක ගෙවන්නේ නැත්නම් ඔයා ඊළඟ සෙමෙස්ටර්ස් වල එහෙමත් නැත්නම් ඊළඟ අවුරුදු වල ටියුෂන් ෆී එක ගෙවන ආකාරය සම්බන්ධයෙන් එයාලට පොඩි ප්ලෑන් එකක් දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට තියෙනවා ඔයාගේ හෙල්ත් ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක ඔයා ගාව තියෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තියෙනවා ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් රිසල්ට්ස් ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ට් එකකට සහභාගි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අදාළ යුනිවර්සිටි එක මගින් කරන ඔන්ලයින් එන්ට්‍රන්ස් එක්සෑම් එකකට පෙනී සිටලා වුණත් ඔයාට මේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් එන්ට්‍රන්ස් එක්සෑම් එක ගැනත් ඔයාට ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකෙන් වගේම ඔයා අයදුම් කරන යුනිවර්සිටි එකේ අදාළ වෙබ්සයිට් එකෙන් වුණත් විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඔන්ලයින් එන්ට්‍රන්ස් එක්සෑම් එක ගැන තවත් පැහැදිලි කරොතින් මුලින්ම ඔයාට රිටන් ටෙස්ට් එකක් තියෙනවා. ඊළඟට ඔයාට තියෙනවා ඕරල් ටෙස්ට් එකක්. මේ දෙකම ඔන්ලයින් තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඔයා අයදුම් කරන යුනිවර්සිටි එකෙන් ගිහිල්ලා බලන්න ඒගොල්ලෝ මේ ඔන්ලයින් එන්ට්‍රන්ස් එක්සෑම් එක කරනවද කියලා. ඊළඟට තියෙනවා ප්‍රීවියස් එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් සර්ටිෆිකේට්ස්. ඉතින් මේ සර්ටිෆිකේට්ස් ටිකත් ඔයා ගාව තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා මාස්ටර්ස් එකකට අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගාව ඔයාගේ බැචලර්ස් එකේ සර්ටිෆිකේට් ටික තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා බැචලර්ස් එකකට අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගාව ඔයාගේ A level සහ O level සර්ටිෆිකේට් තියෙන්න ඕනේ. කලින් ස්ලයිඩ් එකේ අපි කතා කරපු රික්වයර්මන්ට්ස් වල වැදගත් කියලා හිතන රික්වයර්මන්ට්ස් දෙකක් සම්බන්ධයෙන් මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ෂෝ මනි එක සකස් කරනකොට ඒක ඔයා පෙන්වන්න අවශ්‍ය වෙන විදිහ පැහැදිලිවම ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකේ පෙන්නලා තියෙනවා. එක මාසයකට යුරෝ 560 ගානේ මූලික වශයෙන් අවුරුද්දක් සඳහාවත් ඔයා මුදල් පෙන්වන්න ඕනේ ඔයාගේ account එක මගින්. ඉතින් සමහර යුනිවර්සිටිස් වල තමන්ගේ ශිෂ්‍යයන්ට එක එක ආධාර ලබා දෙනවා පහසුකම් විදිහට. සමහර වෙලාවට ඒගොල්ලෝ නවාතැන් නොමිල දෙනවා. සමහරුලාට නවාතැන් පහසුකම් සහ ආහාර කියන දෙකම ඒගොල්ලෝ නොමිල දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයා මේ යුරෝ 560 ගානේ මාසයක් සඳහා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් අඩු අගයක් පෙන්නලා ඔයාට මේ ෂෝ මනි එක සකස් කරගන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් සම්පූර්ණම විස්තරයක් ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකේ තියෙනවා. ඉතින් ඔයා මේ තමන්ගේ යුනිවර්සිටි එකේ මොනවද තමන්ට සලසන පහසුකම් කියන එක නම් ඔයාගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිලා තමයි බලා ගන්න ඕනේ. ඒ වගේම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් එක වෙනුවට ඔයාට ඔයාගේ යුනිවර්සිටි එක මගින් පවත්වන ඔන්ලයින් එන්ට්‍රන්ස් එක්සෑම් එකට පෙනී සිටින හැකියාව තියෙනවා කියන එක මං කලින් ස්ලයිඩ් එකේදී පැහැදිලි කරා. ඉතින් ඒ වගේම මම මෙතන දාලා තියෙනවා දල වශයෙන් ඔයා බැචලර්ස් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් IELTS වලින් ගත්තොත්
ඕවරෝල් හයක් වගේ අගයක් තමයි ෆින්ලන්ඩ් වලින් බලාපොරොත්තු වෙන්නේ. මාස්ටර්ස් වලට ඔය ආයතන කරනවා නම් IELTS ඕවරෝල් 6 මාරක වගේ අගයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ IELTS ගැන විතරක් මෙතන කතා කරාට ඔයාට වෙනත් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ IELTS 6 හෝ 6 මාර කියන එක මම මධ්‍යන අගයක් තමයි අරගෙන තියෙන්නේ. ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක මගින් සහ ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෝස් එකෙන් හරියටම තහවුරු කරගන්න ඕනේ කොයි වගේ මාර්ක් එකක්ද ග්‍රැබ් කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඔන්න දැන් තමයි අපි වීඩියෝ එකේ වැදගත්ම කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි මොනවද මේ ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසාවල අලුතෙන්ම අපිට ආපු අප්ඩේට්ස් කියන එක. ඉතින් මීට කලින් ස්ටුඩන්ට් වීසා එකක් අයිති උනේ ටයිප් B කියන කැටගරි එකට. ඒ ස්ටුඩන්ට් වීසා එක මේ අප්ඩේට් එක මගින් ටයිප් A බවට පත් කළ තියෙන නිසා ශිෂ්‍යයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා කන්ටිනියස් රෙසිඩන්ස් පර්මිට් එකක් ලබා ගන්න. ඉතින් මම මේක මෙතනදි මෙහෙම කියනකොට ඔයාලට අයිඩියා එකක් නැතුව ඇති මොකක්ද ඒකෙන් අපිට හම්බ වෙන බෙනිෆිට් එක කියලා. වීඩියෝ එකේ අවසානයේදී රැඳී ඉන්න මම ඒක වෙනම පැහැදිලි කරලා තියෙනවා වීඩියෝ එකේ අන්තිමට. ඊළඟට තියෙනවා ශිෂ්‍යයින්ගේ පෞලල සමාජිකයන් සඳහා මේ ටයිප් A කියන කන්ටිනියස් රෙසිඩන්ස් පර්මිට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඔයාලා මීට කලින් ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවා නම් මතක ඇති මීට කලින් ස්ටුඩන්ට්ගේ ෆැමිලි මෙම්බර්ස් ලාටත් ලැබුණේ ටයිප් B එකේ පර්මිට් එකක්. ඉතින් ඊළඟට තියෙනවා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක අවුරුදු දෙකක් සඳහා ලබා දෙන්න තීරණය කළා තියෙනවා කියලා. මීට කලින් ඒක අවුරුද්දක් සඳහා තමයි ග්‍රාන්ට් කරලා තිබුණේ. ඉතින් ඒ වගේම ඒක රෙසිඩන්ස් පර්මිට් එක කල්ලිකුත් වෙලා වසර 5ක් ඇතුළත ඔයාට අයදුම් කරන්නත් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්ස්පයර් වෙච්ච දවස ඉඳන් අවුරුදු 5ක් ඉස්සරහට ඔන්න ඔයාට කල් තියෙනවා මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරගන්න. ඒ වගේම අන්තිමට තියෙනවා පාර්ට් ටයිම් රැකියා කිරීමේ අවස්ථාව. සාමාන්‍යයෙන් අනිත් යුරෝපීය රටවල් වලට වැඩිය ෆින්ලන්ඩ් වල මේ සඳහා සහනයක් මුලින්දම්ම දීලා තිබුණා. මුලින්දම්ම ඒගොල්ලෝ පාර්ට් ටයිම් වර්ක් කරන අවර්ස් ගන්න සතියට පැය 25ක් විදිහට පෙන්නලා තිබුණා. සාමාන්‍යයෙන් අනිත් රටවල් වල සතියට පැය 20යි දෙන්නේ. ඒ වුණාට ෆින්ලන්ඩ් වල සතියට පැය 25ක් තිබිලා ඔන්න දැන් ඒක සතියට පැය 30ක් දක්වා දීර්ඝ කරලා තියෙනවා මේ අලුත් අප්ඩේට් එකෙන්. මෙතන මම තවත් වැදගත් කරුණු කීපයක් දාලා තියෙනවා. ඒ තමයි ඇප්ලිකේෂන් ෆී එක සහ ප්‍රොසෙසින් ටයිම් එක ගැන. ඉතින් වයස අවුරුදු 18ට වැඩි අයදුම් කරුවෙක් සඳහා ඔන්ලයින් අයදුම් පතක් යොමු කරනවා නම් ඇප්ලිකේෂන් ෆී එක යුරෝ 350ක් වෙනවා. මම මෙතන ඔන්ලයින් අයදුම් පතක් කියලා වෙනම සඳහන් කරේ මේ ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා එක අයදුම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්ලයින් ක්‍රමය, අනිත් එක තමයි පේපර් බේස්ඩ් ඇප්ලයි කරන එක. ඉතින් අපි බොහෝ දුරට තෝරගන්නේ ඔන්ලයින් ක්‍රමය නිසා මම පේපර් බේස්ඩ් ඇප්ලිකේෂන් එකට කොච්චරක් චාර්ජ් වෙනවද කියන එක මෙතන සඳහන් කළා නෑ. හැබැයි ඔයාලට ඒ හැම විස්තරයක්ම ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකෙන් බලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම ඔන්ලයින් අයදුම් කරුවෙක සඳහා ප්‍රොසෙසින් ටයිම් එක මාස දෙකක් වගේ යනවා. ඉතින් මේ පේපර් බේස්ඩ් ඇප්ලයි කරන කෙනෙකුට මීට වඩා ප්‍රොසෙසින් ටයිම් එක වෙනස් වෙනවා. ඒ වගේම ඉගෙනීම අවසන් කරාට පස්සේ ඔයාට රිසර්චර් වීසා එකක්, එහෙමත් නැත්නම් ජොබ් සීකර් වීසා එකක් හරි වර්ක් වීසා එකක් හරි මගින් තව දුරටත් ෆින්ලන්ඩ් වල රැඳී සිටින්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා ඉගෙනීම අවසන් කරාට පස්සේ ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ගන්නත් අවස්ථාව තියෙනවා කියන එක. ඔන්න දැන් තමයි මම අර කලින් පැහැදිලි කරන්නම් කියපු කරුණට ඇවිල්ලා තියෙන්නේ. අලුත් නීති රීති අනුව ස්ටුඩන්ට් වීසා එකත් කන්ටිනියස් රෙසිඩන්ස් පර්මිට් එකක් බවට පත් කරා කියලා මම ඔයාලට මීට කලින් ස්ලයිඩ් එකේ කිව්වා. ඉතින් ඒකේ තියෙන වැදගත්කම තමයි ඔයා ඉගෙනුම ලබන කාලයද ඇතුළුව අවුරුදු 4ක් කන්ටිනියස් රෙසිඩන්ස් පර්මිට් එකක් මගින් ෆින්ලන්තේ රැඳී සිටියට පස්සේ ඔයාට හැකියාව තියෙනවා PR එක අයදුම් කරන්න. ඉතින් මීට කලින් අර ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න කාලය ගත්තේ ටයිප් B පර්මිට් එකක් විදිහට. ඉතින් එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්න ෆින්ලන්තය තුල ගත කරපු කාලයට අමතරව පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එකෙන් හම්බ වෙන කාලය සහ තවත් අවුරුදු කිහිපයක් වර්ක් වීසා එකක් මගින් ෆින්ලන්තය තුල රැඳී සිටලා ඔයාගේ අවුරුදු 4 සම්පූර්ණ කරගන්න. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ නැහැ. ඔයා අවුරුදු 2ක් ස්ටුඩන්ට් වීසා එකෙන් ඉඳලා තවත් අවුරුදු 2ක් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකෙන් හිටියානම් ඔන්න ඔයාගේ අවුරුදු 4 සම්පූර්ණයි. ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඉවර වෙනකොටම ටක් ගාලා PR එකට ඇප්ලයි කරන්න සුදුසුකම් ලබා ගන්න හැකියාව තියෙනවා මේ අලුත් අප්ඩේට් එක නිසා. අද වීඩියෝ එක මගින් ඔයාලට ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා එක ගැන හොඳ අවබෝධයක් වගේම අලුත් අප්ඩේට්ස් ගැනත් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ World Wide Visa YouTube channel එක subscribe කරලා තියාගත්තොතින් ඔයාට හැකියාව තියෙනවා මේ වගේ අලුත් ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් ගැන හැම විස්තරයක්ම දැනගන්න. ඒ වගේම අපේ World Wide Visa Consultancy Private Limited Facebook page එකටත් like එකක් දාලා තියාගන්න. මොකද අපේ YouTube එකේ මොනවාම හරි වීඩියෝ එකක් ඔයාට මග ඇරුණා අපේ Facebook page එකට like කරලා තියෙනවා නම් මේක ඔයාට මග ඇරෙන්නේ නැහැ. මොකද අපි මේ හැම YouTube වීඩියෝ එකක්ම Facebook එකේ share කරන නිසා. ඒ වගේම අපෙන් මොනවා හරි උදව්වක් අවශ්‍ය නම් ඔයාලගේ වීසා සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් ඔයාට හැකියාව තියෙනවා මෙන්න මෙතන තියෙන contact numbers වලට call එකක් දීලා එහෙමත් නැත්නම් WhatsApp message එකක් යොමු කරලා අපිව contact කරගන්න.